කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ විනේත්‍රු මහාචාර්ය M.K.S. විජේරත්න මහතාගේ වසර 42ක අකණ්ඩ අනගිබවණීය සේවයේ ඇගයීම උදෙසා පිරිනැමෙන උපහාර සටහනයි මේ. 1952 වසරේ අගෝස්තු මාස 4 වන දින කොළඹදී උපත ලද මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර විජේරත්න නම් වූ ඔහු මූලික අධ්‍යාපනය ලබන ලද්දේ අඹතලේ පිරිමි පාසලෙන් සහ කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන්ය. අනතුරුව 6 වන ශ්‍රේණියට බඳවා ගනු ලබන ප්‍රවේශ විභාගයෙන් සමත්ව ද්විතීක අධ්‍යාපනය උදෙසා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වනු ඔහු අපොස උසස් පෙළ විභාගයේ පළමු ප්‍රයත්නයෙන්ම ලද ප්‍රතිඵල අනුව 1970 දෙසැම්බර් මාස 2 දින කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස උසස් අධ්‍යාපනයට ඇතුළු වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් පසු එහි 4 වන කණ්ඩායමේ ජීව විද්‍යාව විෂය ධාරාව යටතේ විද්‍යාවේදී උපාධිය හැදෑරූ ඔහු රසායන විද්‍යාව, සත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව යන විෂය ධාරාවන් හදාරමින් පළමු පන්තියේ ගෞරව උපාධිය හිමි කරගන්නා ලදී. අනතුරුව එවකට පැවති ක්‍රමවේදය අනුව සත්ව විද්‍යා විශේෂ වේදී උපාධියට ලියාපදිංචි වූ ඔහු 1976 වසරේදී විශේෂ වේදී උපාධිය දෙවනපෙළ ඉහළ ගෞරව සාමාර්ථයක් සහිතව සමත් වේ. සත්ව විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය ප්‍රථම වරට හැදෑරූ සිසුන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ M.J.S. විජේරත්නයන්ය. අනතුරුව 1976 වසරේ සැප්තැම්බර් මාස 1 වන දින සිට ආධුනික සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකු ලෙස ඔහු සේවයට බැඳේ. 1977 වසරේදී ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලද M.J.S. විජේරත්න නම් වූ තරුණ සහකාර කථිකාචාර්යවරයා M.Sc. හෙවත් විද්‍යාපති උපාධිය හැදෑරීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයට ඇතුළු වේ. ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලද විද්‍යාපීඨයේ ප්‍රථම ආදි විද්‍යාර්ථියා ලෙස වාර්තාගත වන්නේද M.J.S. විජේරත්නයන්ය. විද්‍යාපති උපාධිය සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව 1979 වසරේදී යලි මව්බිමට පැමිණෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය ආරම්භයි. කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන අතරතුරදීම සිය ආචාර්ය උපාධියට ලියාපදිංචි වන ඔහු ප්‍රවීණ විද්වතෙකු මෙන්ම කැලණිය සරසවියේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සමාරම්භක මහාචාර්යවරයා වූ එච්.එච්. කොස්තා සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාල් ලැංගර් යන විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ ධීවර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණවල නිරත වෙමින් 1984 සිය ආචාර්ය උපාධිය හිමි කර ගනී. එතැන් පටන් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ලෙස සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ දේශන, පර්යේෂණ සහ පරිපාලන කටයුතුවල නිරතවන ආචාර්ය M.J.S. විජේරත්න 1989 වසරේදී සහාය මහාචාර්යවරයෙකු ලෙස උසස් වීම් ලබන විට ඔහු සිය 36 වන ජන්මදිනය පසු කළා පමණි. සිය 41 වන ජන්මදිනය සැමරීමත් සමගම 1994 වසරේදී කුසලතා පදනම මත මහාචාර්යවරයෙකු ලෙස ඔහු උසස් වීම් ලබයි. 1999 වසරේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට පත්වන ඔහු 2018 වසරේ දෙසැම්බර් මාස 9 වන දින තෙක් කැලණි සරසවි මාතාවගේ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස අකණ්ඩව වසර 18ක් සේවය කරයි. මේ අනුව ඔහුගේ සමස්ත සරසවි ඇදුරු ජීවිතය වසර 42කි. මහාචාර්ය M.J.S. විජේරත්න අති දක්ෂ කථිකාචාර්යවරයෙකි. සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම මනා ලෙස දේශන පැවැත්වීමේ හැකියාව ඇති ඔහු විද්‍යාපීඨ සිසුනට ධීවර ජීව විද්‍යාව සහ කළමනාකරණය, ජීව විද්‍යාවට අදාළ සංඛ්‍යානය, ජලජ පරිසර විද්‍යාව සහ පරිසර කළමනාකරණය යන තමා සතු පෘථුල විශේෂ ක්ෂේත්‍රයන් සරසවි සිසුන් වෙත බෙදා දෙන ලදී.
එපමණක් නොව අදාළ ශේෂ්ත්‍රයන්හි සිදු කළ පර්යේෂණ ගණන අති විශාලය. සරසවි දිවියට සමුදෙන මෙම මොහොත වන විට ඔහු විසින් පළ කරන ලද ජාතික සහ අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා ගණන සියය ඉක්මවයි. ඔහු විසින් ලියාපල කරන ලද නිර්දිෂ්ට ග්‍රන්ථ ගණන 14කි. එකි නිර්දිෂ්ට ග්‍රන්ථවලින් සමහරක් උසස් පෙළ සත්ව විද්‍යාව හා ජීව විද්‍යා ගුරුවරුන් සහ සිසුන් අතර අදටත් ප්‍රචලිතය. ඔහුගේ අධීක්ෂණය යටතේ ආචාර්ය උපාධිය නිම කළ සිසුන් ගණන 3කි. දර්ශනපති උපාධිය නිම කළ සිසුන් ගණන 10කි. දර්ශනවේදී උපාධිය නිම කළ සිසුන් ගණන 5කි. අධ්‍යයන කටයුතු වලට අමතරව විශ්වවිද්‍යාලය තුල පරිපාලන කටයුතු වලදීද ඔහුගෙන් සිදු වූ මෙහෙය අති විශිෂ්ටය. 1994 වසරේ සිට වසර කිහිපයක් විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයා වූයේ ඔහුය. 1994 වසරේ මැයි මස සිට 1995 වසරේ අගෝස්තු මස වන තෙක් සත්වවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කළ ඔහු 1995 වසරේ සැප්තැම්බර් මස සිට පුරා වසර 6ක් විද්‍යාපීඨාධිපති ලෙස සිය සේවය ලබා දුන්නේය. විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස පත් වූ ප්‍රථම ආදී විද්‍යාර්ථියා වන්නේද මහාචාර්ය එම්.ජේ.එස්. විජේරත්නයන් වේ. කාලීන අවශ්‍යතාවය මත විද්‍යාපීඨයේ සියලුම විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේ මහාචාර්ය එම්.ජේ.එස්. විජේරත්න පීඨාධිපති ලෙස කටයුතු කළ අවධියේදීය. 2005 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත්වන ඔහු එතැන් පටන් වසර 3ක් උපකුලපති පදවිය හෙබවීය. උපකුලපති පදවියට පත් වූ ප්‍රථම ආදී විද්‍යාර්ථියා වන්නේද මහාචාර්ය විජේරත්නයන්ය. උපකුලපති පදවිය දැරූ කාලවකවානුව තුල දර්ශන රත්නායක ශූරීන් විසින් රචිත ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයෙන් උපවත් වූ විශ්වවිද්‍යාල ගීතය හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය. තවද සෑම වසරකම ප්‍රථම වැඩ කරන දිනයේදී විශිෂ්ට පර්යේෂකයන් සහ විශ්වවිද්‍යාලයට කැපවී සේවය කළ සේවකයින් ඇගයීමේ උපකුලපති සම්මාන වැඩසටහනද ඔහුගේ සංකල්පයක ප්‍රතිඵලයකි. සත්වවිද්‍යා අධ්‍යයන අංශය 2006 වසරේදී ආරම්භ කරන ලද පරිසර සංරක්ෂණ සහ කළමනාකරණ උපාධි පාඨමාලාවද ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද්දකි. මේ වන විට වසර 12ක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෙකි උපාධි පාඨමාලාව සිසුන් අතර ඉතා ප්‍රචලිතය. අංශාධිපති, පීඨාධිපති සහ උපකුලපති යන තනතුරු හැරුණු විට ඔහු ආචාර්ය මණ්ඩල සංවර්ධන අධ්‍යක්ෂක සහ පර්යේෂණ මණ්ඩලයේ ප්‍රථම සභාපති ලෙසද කටයුතු කළේය. පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ කාලවකවානුව තුළ විශ්වවිද්‍යාලය තුළ පර්යේෂණ සංස්කෘතිය ඇති කිරීමට ඔහු ඉටු කළ මෙහෙය අති විශිෂ්ටය. මහාචාර්ය විජේරත්නයන්ගේ සේවය විශ්වවිද්‍යාලයට පමණක් නොව ජාතික තලයේ විද්‍යා අධ්‍යාපනය කරාද දිවයයි. ජාතික තලයේ විධායක මණ්ඩල සහ ජාතික ආයතනවල සමාජිකයෙකු ලෙස ඔහු ඉටු කළ මෙහෙය අමිලය. ජාතික ජල ජීවී සංවර්ධන සහ පර්යේෂණ ආයතනය, ජාතික විද්‍යා පදනම, දිවර හා නාවික ඉංජිනේරු ජාතික ආයතනය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය,
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ හන්තාන මූලික අධ්‍යාපන ආයතනය ඉන් කීපයකි. එපමණක් නොව ජාතික විද්‍යා පදනමේ සාගර විද්‍යා කමිටුවේ සභාපති සහ විද්‍යා තාක්ෂණ ගණිත අධ්‍යයන සහ තාක්ෂණ කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත. කැලණි සරසවියේ විද්‍යාපීඨ ආදිශිෂ්‍ය සංගමයේ සමාරම්භක සභාපති වූයේ ඔහුය. ශ්‍රී ලංකා දීවර සහ ජලජ සම්පත් සංගමය බිහි කිරීමේ පුරෝගාමියා වූ ඔහු එහි සමාරම්භක සභාපති විය. මේ වන විට වසර 22ක අඛණ්ඩ කාලයක් විද්‍යාත්මක සැසි සහ විද්‍යාත්මක සංකරාව පළ කර ඇති එය තරුණ විද්‍යාඥයින්ගේ නව සොයා ගැනීම එළි දක්වන තෝතැන්නකි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති, ජීව විද්‍යා ආයතනයේ සභාපති සහ ජාතික විද්‍යත් සංගමයේ ලේකම් ලෙස විද්‍යා අධ්‍යාපනය ප්‍රචලිත කිරීම උදෙසා ඔහු විසින් ඉටු කළ මෙහෙය අතිමහත්ය. තවද ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ ජාතික සමායෝජක ලෙසද ඔහු කටයුතු කළේය. එකි කාල සීමාව තුළදී පවත්වන ලද වැඩමුළු 54ක සම්පත්දායක පුජ්‍යලියකු ලෙස ඔහු ඉටු කළ මෙහෙය අමිලය. මහාචාර්ය විජයරත්නයන් සිය විශේෂ ශාස්ත්‍රයේ පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි. ඔහු 1990 වසරේදී තුංගන ලෝකයේ විද්‍යා අකඩමිය මගින් පිරුණු ලබන ලද තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනාගත්තේය. 2010 වසරේදී සිය ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිවන උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව මගින් පිරිනමනු ලබන ගෞරවාන්විත සම්මානය හිමිකර ගැනීමටද ඔහු සමත් විය. තවද විශිෂ්ට පර්යේෂණ පත්‍රිකා උදෙසා ජනාධිපති සම්මාන වසර කීපයක්ම ඔහු විසින් හිමි කර ගන්නා ලදී. වසර 1977දී සේනානී වික්‍රමගේ මෙනවිය සමග අතිනතගත් MJS විජේරත්නයන් දියණියකගේ සහ පුතණුවකුගේ දයාබර පියාණන් වේ. දියණිය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද, පුතණුවන් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙසද කටයුතු කරයි. වසර 42ක අඛණ්ඩ අනගිභවනීය සේවයක් කැලණි සරසවි විදුපියසට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ඉටු කර අද දින සිය සේවයෙන් සමුගන්නා මහාචාර්ය MJS විජේරත්න විද්වතාණන්ගේ සිය විශ්‍රාම දිවිය නිදුක් නිරෝගී හා සාර්ථක එකක් වේවායි සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශය මෙලෙස ප්‍රාර්ථනා කරයි.